එළඹෙන මාමැතිවරණය මූලික කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේක්ව සඳහනගත වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙපාර්ශ්වය අතර නව සංධානය සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණීම සඳහා පසුගිය දින කිහිපයේදීත් සාකච්ඡා සිදු වුණා. මෙහිදී නව සංධානයේ නම සහ ඉදිරිපත් වන ලකුණු සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් පොහොට්ටුක ලකුණින් මාමැතිවරණයට තරඟ කළ යුතු බවටද අදහස් පළ කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඇතැම් පිරිසක් පොදු ලකුණක් යටතේ තරඟ වැදිය යුතු බවට අදහස් පළ කළා. එමෙන්ම පක්ෂ දෙක වෙන්වෙන් වශයෙන් මැතිවරණයට තරඟ කර එක්ව ආණ්ඩුවක් පවත්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳවද දෙපිළෙහිම පාර්ශ්වයන් අදහස් පළ කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පැවති මතවාද අවසන් කරමින් මෙම පක්ෂ දෙක එක්ව ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය ලෙස අදාළ සංධානය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට බාර දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ නායකත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක වත්මන් අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හොබවන අතර එම සංධානයේ සභාපති ධුරය හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ මහලේකම්වරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මෙම නව සංධානයේ ජාතික සංවිධායකවරුන් ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම ඉදිරි මහමැතිවරණයට මෙම නව සංධානය යටතේ නිලම් පොහොට්ටුවෙන් තරඟ වැදීමටයි එකඟතාවයට එළඹ තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියන දේශපාලන සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කරන ඉල්ලීම ඉදිරිපත් කළා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ නවයක් ඒකාබද්ධ වෙලා මේ සන්ධානයට අපි ඇතුළත් වෙලා තිබෙන්නේ. ඒක තමයි අපිට අනාගතයේ වැඩපිළිවෙල සකස් කරන්නේ. තාම මේ සාකච්ඡා ක්‍රියාත්මක කරගෙන යනවා. මේක හරියට අර දෙමළ සන්ධානය වගේ. ඒ කියන්නේ දෙමළ ජාතික සන්ධානයත් විවිධ පක්ෂ ඔක්කොම එකට එකතු කරගත්ත සන්ධානයක් විදිහට තමයි යන්නේ. ඒ ක්‍රියාදාමය තමයි ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් සන්ධානයේ නිලතල ටික පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන සාකච්ඡාව තියන්නත් දැනට අපි ඉදිරිපත් කරලා තිබෙන යෝජනාවලියේ ඒ ක්‍රියාදාමයන් සියල්ල සඳහන් කරලා තිබෙනවා. ওই සන්ධානයේ දර සමසභාපතිත්වයක් අතරේ එහෙම මොනවත් ප්‍රමුඛ සන්ධානයේ නායකය බවට පත් වෙන්නේ අපේ මහින්ද රාජපක්ෂ නායකතුමා. ඊළඟට සභාපති ධුරයට මෛත්‍රීපාල සිරිසේන මහතුමාව යෝජනා කරලා තියෙනවා. ප්‍රමුඛ පක්ෂය බොජන පෙරුණ ඉතින් ඒකනේ ප්‍රධාන පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙවන ස්ථානයට අත්සන් කරා. ඒ කියන්නේ පළවෙනි ස්ථානයේ පොජන පෙරමුණ, දෙවන ස්ථානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තුන්වන ස්ථානයේ මහජනක්සත් පෙරමුණ, හතරවන ස්ථානයේ කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය මේවා ඔක්කොම එකට එකතු වෙලා තමයි ඊළඟට ආවිල්ලා තියෙන්නේ. ඒ වගේම ප්‍රධාන ලේකම්වරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමාත්, නියෝජ්‍ය සභාපතිවරයා හැටියට දිනේෂ් ගුණවර්ධන මැතිතුමාත් නම් කරලා තියෙනවා. ඒ වගේම ජාතික සංවිධායක වරුන් හැටියට අපේ දයාසිරි ජයසේකර මැතිතුමාත්, ඒ වගේම විමල් වීරවංශ මැතිතුමාත් නම් කරලා තියෙනවා. ඊට අමතරව උපලේකම්වරයෙක් හැටියට වරුන් හැටියටත් උදේ ගම්මන්පිල මැතිතුමා, ඒ වගේම උප සභාපති වරුන් හැටියට තිස්ස විතාරණ මැතිතුමා, වාසුදේව නානාකර මැතිතුමා, ඩිව් ගුණසේකර මැතිතුමා, නියෝජ්‍ය ලේකම්වරයා හැටියට මහින්ද අමරවීර මැතිතුමාත් නම් කරලා තිබෙනවා. ලකුණ ස්ථිරයිද? ලකුණ පොහට්ටුව ලකුණෙන් තරඟ කරනවා අනිවාර්යෙන්. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉස්සෙල්ලා තියෙන සලකුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සලකුණෙන් තමයි තරඟ කරන්නේ. යම් කිසි දෙයක් නැවත කැඩුනොත් මොකද වෙන්නේ උතන? නෑ, එහෙම වෙන්න හේතුවක් නෑ. ඔබතුමා අසුභවාදී විදියට හිතන්නේ වා. බොහොම කලින් කඩනකම බොහොම සුභවාදී ගමනක් අපි යන්නේ. පක්ෂයේ සලකුණ සම්දාන කරගත්තාම පොඩ්ඩක් අවුල වෙනවා. දැන් හරියට අර අලියගේ ප්‍රශ්නේ දැන් උතන එන්න පුළුවන්. එවැනි ප්‍රශ්න ඇති නොවන විදියට තමයි අපි මේ සම්දාන නිර්මාණය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.